සමාධියට සිත වෙනවා අයියට උත්තර දෙන්න. ඒ කියන්නේ සමාධියට සිත වෙනවා ඊයේ වෙච්ච සිදුවීම ගැන අයියට විස්තරයක් දෙන්න. මොකද සමාධිය ගැන අයිය අහන්නේ අනුහස්ත කෑම එකක් අරන් ගියාද? එහෙමත් නැත්නම් මෙහෙම දෙයක් සිද්ධ වුණේ නැද්ද? සමාධියෙන් ප්‍රශ්න කරන්නේ අයියා ඒ විදියට. ඉතින් සමාධියට කට උත්තර නැති වෙනවා. කොහොමද මෙච්චර ඉක්මනට මේ දේවල් ආරංචුනේ කියන එක සමාධියට ඉතින් පුදුමයක්. හැබැයි ඉතින් අයියගෙන් මේ දේවල් වසන් කරන්න බෑ. මෙතනදී ඉතින් අයියට ඇත්තම කියන්න සිද්ධ වෙනවා. හැබැයි ඉතින් අයියට මේ දේවල් කිව්වට පස්සේ අයියා මොන වගේ තීන්දුවක් තීරණයක් ගනීවිද කියලා අපි ඉතින් බලමු. හැබැයි ඉතින් සමාධියේ අයියා කියන්නේ ඒ තරම්ම කලබල වෙන චරිතයක් නෙමෙයි. ඒ කියන්නේ සමාධියේ අයියාට පුළුවන් ප්‍රශ්නයක් තේරුම් ගන්න. නමුත් මෙතනදී සමාධිය උත්තර දෙන විදියෙන් තමයි ඉතින් හරියටම තීරණය වෙන්නේ. මොකද මෙතනදී බැරි වෙලාවත් සමාධියේම උසහා කළොත් බොරුවක් එහෙම කියන්න මෙතනදී අයියා සැක හිතනවා. ඉතින් අපි බලමු සමාධි මොන වගේ උත්තරයක් දේවිද, ඒ වගේම අයියා මොන වගේ දෙයක් මෙතනදී කරාවිද සමාධියට කියන එක. ඉතින් අපේ වීඩියෝවත් එක්ක දිගටම රැඳී සිටින්න. නාලිකාවට ඔබ තවමත් අලුත් කෙනෙක් නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම එහා පැත්තෙම තියෙන බෙල් අයිකන් එක ඕල් දාගත්තොත් ඔකුලන්ට පුළුවන් දිනපතාම අපි කියන වීඩියෝ නැරඹීමට. ඉතින් කොහොමාරි උසවේ පාටියත් මේ දේවල් ඔක්කොම ඉවර වුණා. මෙතන විශේෂම දේ වෙන්නේ පාටිය අවස්ථාවේදී අනුහස්ත සමාධි කියපු දේ. ඒ කියන්නේ එතනදිත් අනුහස්ත සමාධි කියනවා එක දවසක් නෑර ප්‍රැක්ටිස් යන්න කියලා. හැබැයි ඉතින් එතනදී අනුහස්ත ආනවා සමාධි කියන දේ. සමාධි කියන දේ අනුහස්ත ආන්න හේතුව මේ ටික දවසට අනුහස්ගේ හැටි සමාධි ගොඩක්ම දන්නවා. ඒ වගේම සමාධිගේ හැටිත් අනුහස් තේරුම් අරන් ඉන්නේ. ඒ නිසා සමාධි ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ කියන්නේ අනුහස් සමාධියට හිතට අල්ලන්න මේකත් එක හේතුවක්. ඒක හිතෙන් අනුහස් දෙපාරක් හිතන්නෙම නැතුව සමාධි ගෙනත් දෙන කෑමක ගන්නේ. දැන් ඉතින් සමාධියට තියෙන්නේ අයියට උත්තර දෙන්න. අයියා දෙවෙනි පාරටත් සමාධියෙන් අහනකොට සමාධි උත්තර දෙනවා අයියට. ඔව් මං කනුවස් අයියටත් කෑම එකක් ගිහින් දුන්න කියලා සමාධි උතරදි කියනවා. හැබැයි ඉතින් අපි හිතන්නේ නැහැ සමාධිගේ අයියා මේ දෙයට කලබල වේවි කියලා. ඒ කියන්නේ බොහෝ වෙලාවට ඒක හොඳයි කියලා අයියා කියන්නේ ඉත තියෙනවා. ඉතින් එහෙමනම් ඊළඟ කොටස අපි බලමු.